ප්‍රාර්ථනා කරනවා මගේ ට්‍රැවල් යාළුවෝ කොටම. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගේන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. මුලින්ම කියන්න ඕනේ අද ඇවිල්ලා තියෙන්නේ වෙනම තැනකට. ඒ කියන්නේ මානුව දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර තැනකට. ඔයාලට මගේ පිටපස්සෙන් බලා ගන්න පුළුවන්. අර ඇතින් පේන කන්ද SL Traveler YouTube channel එකේ. ඉතින් අපි තාම ගමන පටන් ගත්තා විතරයි. තව ගොඩක් දුර යන්න තියෙනවා අපිට ගමන. මේක ඇත්තම කතා කරොත් අලගල්ල කන්ද ගැන කතා කරොත් විශේෂ කාරණා කීපයක් තියෙනවා. අපි ඒ ගැන කන්ද නගින ගමන් කතා කරමු. එහෙනම් යම් වීඩියෝ එකට. එන පාර කියන්නම් කියලා. එතකොට ඔයාලට එන්න පුළුවන්. කොළඹ නෝර ට්‍රේන් එක ඇවිල්ලා ඉහළ කෝට්ටේට ඇවිල්ලා ඉහළ කෝට්ටෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට නෝරට ඇවිල්ලා නෝරෙන් පිළිමතලාවට ඇවිල්ලා පිළිමතලාවෙන් එහෙම එන්නත් පුළුවන්. මාර්ග ගොඩක් තියෙනවා ඇත්තම කිව්වොත් මේ එන්න මෙතනට. කොහොම වුණත් ඔයාලා හැමෝම එන්න ඕනේ පොත්ත පිටියට ඇවිල්ලා අලගල්ල මේ ටේකාර් කර්මාන්තලනේ. එතනින් තමා කොහොමත් ඔයාලා හම්බෙන්න ඕනේ. එතනින් තමා උඩට පාර වැටලා තියෙන්නේ. දැන් අපි යන ගම මේ සමහර තැනින් තමා කොන්ක්‍රීට් පාරවල් තියෙන්නේ. එතනින් එහාට නම් ආයෙදින් පාර ගැන කතා කරලා වැඩන්නේ නැහැ. ඉතින් තව දුර එහෙම්මම තියෙනවා. අපි මේ හිමීට යන ගම. ලස්සන දියපාරක් තියෙනවා. මං හිතන්නේ මෙතනින් උඩට වෙන්න ඕනේ නගින්නේ. මෙතන පඩි පෙළක් තියෙනවා. අහගන්න කවුරුත් නැහනේ. මොකද කන්ද තියෙන්නේ මෙන්න මේ පැත්තේ. හැබැයි මේ පැත්තට පාරක් තියෙනවා.
මම හිතන්නේ අපි බලමුද උඩර ගිහිල්ලා අහලා කාගෙන් හරි උඩර ගිහිල්ලා අහලා බලමු තව විශේෂ කාරණයක් තියෙනවා සාමාන්‍යයෙන් අලගල්ල කන්ද කන්ද දෙකකින් සමන්විතයි කියලා කියන්නේ එතකොට පළවෙනි කන්ද මුදු මට්ටමේ ඉඳලා අඩි 3586ක් තියෙනවා එතකොට ඒකේ උඩම කන්ද හඳුන්වන්නේ මේ පූජාගල කියලා පළවෙනි ඉඳලා ඇවිල්ලා පුස්කර ගමනක් මං හිතන්නේ මොකද පල්ලෙහා පාරවල් ඒ කියන්නේ හැම පැත්තරම තියෙනවා පාරවල් හරි පාර හොයාගෙන එන්න ඕනේ නැත්තයි ඉතින් වෙන පාරක තමයි යන්න ඕනේ මොකද මේ හරියට තා මං දන්න තරමින් මේ මෙතන පල්ලෙහා විතරයි අන්තිමේට ගෙදරක් තියෙන්නේ ඊට පස්සේ මේ ගෙවල් මං හිතන්නේ සීමා වෙනවා මෙතනට විතරක් උඩට කොහොම වේද දන්නේ මම හිතන්නේ මෙච්චර උඩකට ගෙවල් හදයිද කියලා වටේටම තියෙන්නේ තේ වතු විතරයි ලස්සන ලොකේෂන් එකක් පේනවා අර පැත්තේ එහාට කන්දා ජලාශයක් එක්කම පේනවා වට ලස්සන view එකක් තමයි තියෙන්නේ තව ඉතින් කියන්න තරම් දෙයක් නැහැ කන්ද නගින්න තමයි තියෙන්නේ සීමාව පේන මානෙකට ආවා අපි. මොනවාර බලා ගන්න පුළුවන්. අලගල්ල කන්ද. පේනවා නේද? තව ඉතින් අපි මෙහෙ තාම ඉන්නේ. දොර හිතා ගන්නකො. ඊන දුර. ඔයාලට ලස්සන දෙයක් පෙන්වන්නද? ඕම් බලා ගන්න. මෙන්න මේ පැත්තේ ඉඳලා මල් ටික යායට තියෙනවා එකම ගස් ටික මල් පිපිලා මාරම ලස්සනයි වට ලස්සන පොට් එකක් හොඳ පාරේ අවසානේ උඹ බලා ගන්න මේ ඉඳලා කැලේ මැදින් තමයි ගමන තියෙන්නේ
කාලකියන් ට්‍රැවල් යන්නේ කොහොම තමයි හිතන්නේ දැන් අපි පල්ලේ ඉඳලා කිලෝමීටර් 2කට ආසන්න දුරක් ආවා. පේනවනේ මහන්සිය. වතුර නෙමෙයි අතන මේ දාඩිය තමයි ගලන්නේ. ආව වගේම මං හිතන්නේ තව දුරක් යන්න ඇති. නැවත හිටියොත් වෙලාවත් යන නිසා අපි ඉක්මනට ආපෝ ගමන ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු. කුඩල්ලොත් එහෙම බානක ඉන්නවා. වෙනවනම් ඒවට පෙට්‍රෝල් හරි මොනවා හරි සේෆ්ටි මොනවා හරි දෙයක් අරන් එන්න නැත්තම් කුඩල කාලම ඉවරයි. තව මෙතනින් ඉතුරු ටිකට යන්න තියෙනවා. කන්ද මුදුන පේන සීමාවකවත් නැහැ. තෝවා ගන්න දෙන්නේ කන්ද කොහෙන්ද ඉවර වෙන්නේ මේමයි කියලා. තව අමාරු වෙයි මං හිතන්නේ ඉස්සරහට. දැනට ඉතින් එච්චරයි. අපිට තව එහෙම කඳ නගින්න මෙතනින් උඩට යන්න තියෙන්නේ. දැන් කන්ද පාමුණ තමයි ඉන්නේ. පාරට බලා ගන්න පුළුවන්. අන්න අර පැත්තේ. කන්දේ උඩම ටික. ඔතන ගහට එහා පැත්තේ. කන්ද උඩම ටික. පට්ටම මහන්සි. ආයේ කියන්න නම් තේරෙන්නේ නැහැ. දැන් තුට්ටක් මෙතන පොඩි රෙස්ට් එකක් කරන් තමයි කට්ටිය දැන් යන්නේ. වතුර ටිකක් එහෙම බීලා. කන්ද මුදුන මීට වඩා ලස්සන view එකක් තියෙයි. මම ඔයාලට view එක පෙන්වන්නම්. අලගල්ල කන්ද මුදුනටම සෙට් වෙන තැන. හරිද? එතකොට මෙතන ඉඳලා තමයි අමාරුම ටික තියෙන්නේ. ඔයාලට පේන ඇති. මෙහෙම ගත්තාම ඔන්න ඔය පාරේ ගිහිල්ලා අන්න රත තිනවනේ දෙබොක්කාව. ඔන්න දෙබොක්කාව මැදින් ලණුවක් තිනා. ඔය ලණුවෙන් නැගලා තමයි උඩට යන්න තියෙන්නේ. ඔන්න මේ පැත්ත බලා ගන්න පුළුවන් view එක. ස්ටේෂන් එක තියෙනවා මම හිතන්නේ මේක තමයි ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක. ඉතින් පල්ලෙහා පේන ස්ටේෂන් එක. සෝරි වෙන්න ඕනේ ට්‍රැවල් එක අසාර්ථක වුණා. අපිට උඩට යන්න බෑ. මොකද මෙතන උඩට යන්න තියෙන කඹේ කැඩලා තියෙන්නේ. ඉස්සෙල්ලා පෙන්නපු දෙබොක්කාවේ මම දැන් ඉන්නේ එතන. එතනින් උඩට යා ගන්න බැරුව තමයි අපි මග නැවතුනේ. චාරිකාව අවසන් කරලා සමුගන්න තමයි වෙලාව. ඉතින් කියන්නෝනේ සාර්ථක ගමනක් නෙමෙයි අතරම හිතුවට වඩා ගමන අසාර්ථක වුණා. මොකද කන්ද මුදුනට ගියාට පස්සේ තමයි අපි දැක්කේ කඹේ කැඩිලා එතන පාර වැහිලා යන්න බෑ අමාරුයි. මං හිතන්නේ මාස ගානකින් වගේ කවුරුත් ගිහිල්ලා නැහැ කන්ද මුදුනට. අපේ වීඩියෝ එක බැලුවාට ඔයාලට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකක් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න. ඒ වගේම
bell icon ne click karanna. Etakota ape notification video ekak daapu gaman oyala karama gena yanna puluwan. E wage ape Facebook page ekak thiyena SL Travel. E wage ape website ekak thiyena www.sltraveler.com. E wage ma ape Instagram page ekak Twitter page ekak follow karala thiyaganna. Ena aluth video ekak hambu.